අයිබෝවන් සුබ උදැස්සනක්. හරිදේ හරියටම මුලින්ම දැනගන්න ඔබ අදත් එක්වන්නේ සියත උදැස්සන පුවත් විකාශයත් සමගින්. මම ලක්ෂිකා ප්‍රනන්දු. ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත. රටේම ජනතාවට ජීවත් විය නොහැකි පරිසරයක් නිර්මාණය වෙලා හිටපු ජනපති විපක්ෂ නායක මහින්ද කියයි. විධායක බලතල කප්පාදු යෝජනාව පෙබරවාරි 4ට පෙර පාර්ලිමේන්තුවට ගෙනෙන බව සුමන්තිරන් කියයි. කුණු කසල හේතුවෙන් විනාශ වන සංචාරක කලාපය. තවත් අලුත් දවසක්. අද දිනේ වඩාත් අර්ථවත් කර ගැනීමට මේ උපදෙස් සවදන්න ඔබේ ජීවිතයට එකතු කරගන්න. පන්දනං චපලං චිත්තං දුරක්ඛං දුන්නිවාරයන් උජුං කරෝති මේධාවි උසු කාරෝච තේජනං. හිත කියලා කියන්නේ අරමුණක් පාසා සැලෙන දෙයක්, චපල දෙයක්, රැක ගන්නට අමාරු දෙයක්, වරදින් වළක්වන්නටත් අමාරු දෙයක්. නමුත් බුද්ධිමත් කෙනා ධර්මයේ පිහිටලා එබඳු සිත පවා ඍජු කරගන්නවා, ඇද කුද හැරලා ඊදණ්ඩක් ඍජු කරන හීවඩුවෙක් වගේ. වාලිකා පර්වතයේදී මේ ගීය තෙරුන් අරභයා අපමහා ගෞතම සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ ගාථාවකි. පසුගියදා දිවුරුම් දෙනු ලැබූ වත්මන් රජයේ අමාත්‍යංශ සඳහා වන විෂයන් සහ කාර්යන් විශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව කැබිනට් සහ කැබිනට් නොවන අමාත්‍යවරුන් සඳහා වෙන් වූ කාර්යන් ඇතුළත් ගැසට් නිවේදන දෙකක් නිකුත් කළ බවයි රජයේ මුද්‍රණාලය පවසන්නේ. ගැසට් නිවේදනයට අනුව ත්‍රිවිත හමුදාව, ජාතික ආරක්ෂක අරමුදල, ශ්‍රී ලංකා පොලිසිය, රාජ්‍ය රහස් තොරතුරු සේවය, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව, ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය, රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යවරයා යටතට පත් කර තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශය පවතින්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යටතේ. එමෙන්ම ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ මිහින් ලංකා ගුවන් සමාගම කිසිදු අමාත්‍යංශයක් යටතට ගැසට් කරනු මැති අතර මීට පෙර එම ආයතන ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශ යටතේ පැවතුණා. එමෙන්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යටතේ පවතින ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු නැවත පදිංචි කිරීම හා පුනරුත්ථාපන උතුරු පළාත් සංවර්ධන වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යංශය යටතට ජාතික තරුණ සේවා සභාව පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් කාර්යාලය ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව තල් සංවර්ධන මණ්ඩලය ඇතුළු ආයතන රසක් ඇතුළත් වනවා. එමෙන්ම මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා යටතට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, රූපවාහිනී සංස්ථාව, ස්වාධීන රූපවාහිනී ආයතනය සහ ලේක් හවුස් ආයතනය ඇතුළත් වනවා. එමෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුව, සියලුම රාජ්‍ය බැංකු හා ඒවායෙහි පාලිත සමාගම් හා ආශ්‍රිත ආයතන, ශ්‍රී ලංකා සුරකුම්පත් හා විනිමය කොමිෂන් සභාව, ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ඇතුළු ආයතන රැසක්ද මුදල් අමාත්‍යංශය යටතට පවරා තිබෙනවා. මේ අතර කැබිනට් නොවන අමාත්‍යවරුන්ගේද විෂයපතයන් හා කාර්යයන් අංක 2103 ඇලිරක් 34 දරන විශේෂ ගැසට් පත්‍රය යටතේ ප්‍රකාශයට පත් කර තිබෙනවා. මේ අනුව අජිත් පී පෙරේරා අමාත්‍යවරයා යටතේ ඇති ඩිජිටල් යටිතල පහසුකම් සහ තොරතුරු තාක්ෂණ කැබිනට් නොවන අමාත්‍යංශ යටතට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය හා ඊට අනුබද්ධිත ආයතන ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ඇතුළු ආයතන කිහිපයක් ඇතුළත්. එමෙන්ම හර්ෂද සිල්වා අමාත්‍යවරයා යටතේ ඇති පොදු සැපීම් හා ආර්ථික ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍යංශ යටතට ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය හා දෙපාර්තමේන්තුව ව්‍යවස්ථාපිත ආයතන රාජ්‍ය සංස්ථා ගැසට් කර තිබෙනවා. සුජීව සේනසිංහ අමාත්‍යවරයා යටතේ ඇති විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ කැබිනට් නොවන අමාත්‍යංශ යටතට ජාතික විද්‍යා පදනම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ඇතුළු ආයතන කිහිපයක්ද ගැසට් කර තිබෙනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පෙරවරුපේ අනුරාධපුර ශ්‍රී මහා බෝසමිඳුන් වැඳපුදා ගැනීමට පැමිණියා. අනුරාධපුරයට පැමිණි අග්‍රාමාත්‍යවරයා ප්‍රථමයෙන් ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදාගත් අතර ඉන් අනතුරු අටම ස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස ස්වාමින් වහන්සේ බැහැදක ආශිර්වාද ලබා ගත්තා. එම අවස්ථාවට අමාත්‍යවරුන් වන පී හැරිසන් සහ දයාගමගේ ඇතුළු පිරිසක් එක්ව සිටියා. බලමු කතා කළ ඉවරයිල. එතකොට රංගේ බණ්ඩාර එමත්තුමා හිටපු එමත්තුමා කියනවා දැන් තාම දෙන්නේ නැද්ද මොකද එහෙම කතාවක් කියනවා. මේ මේක ආනිකම ව්‍යවස්ථාව අනුවනේ අපිට වැඩ කරන්න සිද්ධ වෙන්නේ. ඉතින් ඒක මම දැන් මේ නීතිපතිතුමාට දාලා තියෙනවා. නීතිපතිතුමා උපදෙස්සම්. තව එමතිකම් වැඩි වෙයිද? එමතිවරු තව 4 දිනකට විතර දෙන්න අවශ්‍යයි. ඒ නැත්නම් ඉතින් කැබිනට් නොවන එමතිකම් හරි කොහොම හරි ආණ්ඩුව ගෙනියන්නේ. ඉනනතුරුව අග්‍රාමාත්‍යවරයා පොළොන්නරුව සෝමාවතී චෛත්‍ය වෙඳපුතා ගැනීමට පොළොන්නරුවට පැමිණි අතර ප්‍රථමයෙන් සෝමාවතී රජමහ විහාරාධිපති පහමුණේ සුමංගල නාහිමි බැහැදක ආශිර්වාද ලබා ගත්තා.
ඉන් අනතුරුව සෝමාවතී චෛත්‍ය වෙඳපුදාගත් අග්‍රාමාත්‍යවරයා එහි පැවැත් වූ දානමය පින්කමකටද සහභාගී වුණා. වර්තමානයේ වර්ධනය වෙමින් පවතින පාතාල ක්‍රියාකාරකම් මැඩලීම සඳහා ආණ්ඩුවට පිළිතුරක් නොමැති බව හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. හුංගම ප්‍රදේශයේ පැවති ආගමික වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළා. හුංගම පට්ටගමුවේ ශ්‍රී ධර්ම විජය භික්ෂුණී ආරාමයේ සංඝවාසයේ පැවති ආගමික වැඩසටහන් සඳහා විපක්ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වුණා. දේශපාලන නියෝජිතයින් ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මෙම අවස්ථාවට එක්වෙමින් විපක්ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට මෙලෙස පිළිතුරු ලබා දුන්නා. ආණ්ඩුවක් නිර්මාණය කළ පසු පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව එක් කොටසකට පමණක් ඇමතිදුර හිමිවන බවත් ඒ පිළිබඳව විවාද කිරීම අනවශ්‍ය බව අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසනවා. ඒ ඊයේ කොළඹදී පැවති උත්සවයකට එක්වෙමින් ටුක්ටුක් ජාතික වැඩසටහන යටතේ කොළඹ දිශාවේ හැඳුනුපත් ලබා දීමේ උත්සවය සංචාරක සංවර්ධන ක්‍රිස්තියානි ආගමික කටයුතු හා වනජීවී අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා හෝටල් කළමනාකරණ ආයතන ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. ඉන් අනතුරුව අමාත්‍යවරයා මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. ආණ්ඩුවක් හදපුවාම ඉන්න ඔක්කොම මන්ත්‍රීවරුන්ට ඇමතිකම් දෙන්න බෑනේ. එහෙම ලෝකෙ කොහෙවත් නැහැ. නමුත් ඒක පිළිගත්ත සම්ප්‍රදායන් අනුව ඒ කොටසකට ලබා දෙනවා. දෙන්නේ කෑ ගැහුවට ඒකේ හැටි දෙයක් වෙන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂයේ පරිසරයේ මන්ත්‍රීවරු හෙල්ලුනේ නැහැ. මිලියන ගණන් දෙන්න හැදුවා රාජපක්ෂ කණ්ඩායම. ඒ පැත්තට බාගන්න ගියේ නැහැ. ඒකෙන් තේරෙනවන්නේ මම වගකීමකින් කටයුතු කළා කියලා. මම අවුරුදු 10ක් හිටිය ඇමතික මන් නැතු. දැන් ඒකට දානවන මේ සිලෙක් කොමිටියක් දාලා තියෙනවා, තේරුම් කාරක බවක් දාලා තියෙනවා. එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ අය පාර්ලිමේන්තුවට ආපු පක්ෂයෙන් වෙන පක්ෂයකට ගිහිලා තියෙනවා කියලා. එහෙම වුණොත් මන්ත්‍රීකමත් අහුර වෙනවා. මම කනගාටු වෙනවා මහින්ද රාජපක්ෂ මහත්මයා මොකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට ආවද කියලා. එතුමාගේ ගරුත්වය නම්බුව තියාගෙන කාල සීමාව ලැබුණාන් පස්සේ හිටියනම් චන්ද්‍රිකා කුමාරතුංග වැටිනේ හිටියා වගේ ඔච්චර මිනිස්සු ගරු කරයිද? අද දැන් මේ නිකන් මෙහෙමට ඇවිල්ලා අගමැතිකම් අරගෙන ඒව නැති කරගෙන සාලම නම්බුවක් වින්දයි කියන එකයි මම කරන්නේ. එක්සත් ජාතික පක්ෂ නායකයින් බලයට පැමිණෙත්තේ තමන්ගේ වරදාන සහ වරප්‍රසාද බලාපොරොත්තුවෙන් පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා පවසනවා. ඒ කළුතර ප්‍රදේශයේ පැවති ජනහමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අද හැරුම් ලස්සය කරගත්ත තමන්ට තනතුරු නෑ. ඒක නිසා මට නියෝජ්‍ය කැබිනට්, අර කැබිනට්, මේ කැබිනට් එපා. අපට ඕනේ කෙලින්ම කැබිනට් අමාත්‍ය ධුරේ කියන මට්ටමට රංගේ බණ්ඩාර අදපත් වෙලා අපට දැන් රංගෙගෙන් අහන්න තියෙන්නේ අනේ රංගේ ඔයා දැන් සතුටුද සැපද සනීපද කියන එක තමයි. කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රබල එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරෙක් තමන්ගේ ජීවිතේ නැති කරගන්න හදනවා තමන්ට ඇමතිකමක් හම්බෙන්නේ නැති වෙනකොට. එවැනි තත්වයකට එක්සත් ජාතික පක්ෂයේ අර්බුදෙන් අර්බුදයට පත් වෙලා අද මේ එක්සත් ජාතික පක්ෂේ නායකයෝ විශේෂයෙන්ම මේ ඇවිල්ලා තියෙන්නේ ජනතාවට වැඩ කරන්න නෙවෙයි, රටට වැඩ කරන්න නෙවෙයි, තමන්ගේ වරදාන වරප්‍රසාද තනතුරු වෙනුවෙන්. රටේ ජනතාවගේ ඉදිරි අනාගතය රැඳී තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ වත බව අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මහනුවරදී මාධ්‍යවේදීන් ලැබූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින්. ඒ
හිටපු ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂතුමා පාර්ලිමේන්තුවේදී සඳහන් කළා. يعني ආණ්ඩුව අස්ථාවරයි කියන එක එතුමා කියනවා. නෑ එහෙම නෙවෙයි එතුමා කිව්වේ එතුමට වුණ දේ නේ කොයි වෙලේ පුටුව නැති වෙයිද දන්නේ නැකෙන එතුමට වුණ දේ. එතුමා ආවා ගියා. හොරපාරේ ආවා. හොරපාරෙම ගියා. පොට්ටෝ කියනකොටත් මහින්ද රාජපක්ෂ මහත්තයා සීන් වෙනවා මේ දවස්වල. ඒ තරමටම මෛත්‍රීපාල සිරිසේන මහත්තයා මහින්ද රාජපක්ෂ මහත්තයා නැතිම කරලා දැම්මා. ඩලස් අහලත් පෙරම මන්තුමා නිතරම ප්‍රකාශ කරනවා ඉඳන සිංහල අවුරුද්ද වෙනකොට නැවත පාර්ලිමේන්තුවේ බලය ලබා ගන්නවා කියලා. අවුරුදු 20කට සිංහල අවුරුද්දක් එහෙම සමරන්න අපිට තියන්නේ බලහත්කාරයේ රටේ ප්‍රචණ්ඩත්වයේ මරකම නැවත රජ කරවන්න තමයි මහින්ද රාජපක්ෂ මහත්තයා රාජපක්ෂ ආණ්ඩුව උත්සාහ කරේ. ඉතින් මේ රටේ ජනතාව ඉදිරි අනාගතයේ තියෙන අපේ එක්සත් ජාතික පක්ෂය සදී ප්‍රේමදාස මහත්තයලා අපි ප්‍රතිපත්තිකාරක මිනිස්සු. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි අනාගතයේදී රන් වික්‍රමසිංහ මහත්තයා අපිට බාර දෙන දවසක මේක ස්වර්ණ යුගයක් කරාගෙන ගිහිල්ලා රාජපක්ෂ මහතුරුගේ දේශපාලන එතනින්ම ඉවර කරන්න. එක්සත් ජාතික පක්ෂය තුළ ඇති වී තිබෙන අර්බුදකාරී තත්වයට ඇති එකම විසඳුම පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. හම්බන්තොට ප්‍රදේශයේ පැවති ජනහමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළා. මන්ත්‍රීවරු ඇමතිකම් බෙදා ගන්න මරා ගන්නකොට එකිනෙකාගේ බෙල්ල කපා ගන්නකොට ඇමතිකම බෙදා ගන්න විදියක් නැතුව ඇමතිකම ලැබෙච්ච නැති අය ඇමතිවරයාට බයිනවා. අනිත් පැත්තෙන් ඇමතිවරයා කියන අපරාධෙ මට කෝටි 50 කරගෙන යන්න තිබ්බා කියලා. හැබැයි අපි දැක්කේ නැහැ එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවේ කිසි කෙනෙක් පහුගිය සති කිහිපය තුළ රටේ ජනතාවගේ ප්‍රශ්න ගැන කතා කරන. උතුරේ ගම් වතුර ආපදාවට ලක් වී ජනතාව ගැන කතා කරන. තමන්ගේ තනතුරු ලැබීම හා නොලැබීම ගැන කලසලෙන පත් වෙලා රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳුම් දෙන්න අද එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු කටයුතු කරන්නේ නැහැ. තුනෙන් දෙකේ බලය පාර්ලිමේන්තුවේ අවශ්‍ය නම් විපක්ෂ අපි ලෑස්ති ඒකට ඡන්දෙ දෙන්න. දෙමළ සංදාටත් අපි ආරාධනා කරනවා. ජනතා විමුක්ති පෙරමුණටත් අපි ආරාධනා කරනවා මේ එක්සත් ජාතික පක්ෂයේ කඩයනක නවත්තලා ජාතික මැතිවරණ පාර්ලිමේන්තු මැතිවරණකට යන මේ පාර්ලිමේන්තු විසිරුවන්න මේ සියලු දෙනාම එකතු වෙලා යමු. අද එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර අර්බුදයටත් තියෙන එකම විසඳුම තමයි පාර්ලිමේන්තු මැතිවරණකට යන එක. ව්‍යවස්ථා සංශෝධන යෝජනාවක් පෙබරවාරි 4 වෙනිදාට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට හැකියාවක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. ඒ යාපනයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් தங்களுடைய பிரதிநிதிகள் மூலமாக செய்திருக்கிறார்கள் என்ற ஒரு பாரிய நல்லெண்ணம் ஒன்று சிங்கள மக்கள் மத்தியிலே உதித்திருக்கிறது. புதிய அரசியலமைப்பு உருவாக்க பணிகளிலே சிங்கள மக்களுக்கு எங்கள் மீது இருக்கிற சந்தேகங்கள் விலகுவதற்கு இது ஒரு நல்ல ஒரு சந்தர்ப்பம். ஆகையினாலே மிக துரிதமாக புதிய அரசியலமைப்பு உருவாக்க பணிகளிலே நாங்கள் இப்பொழுது ஈடுபடுகிறோம். வருகிற பிப்ரவரி 4ஆம் தேதிக்கு முன்னதாக ஐக்கிய தேசிய கட்சியும் JVP-யும் நாங்களும் இணங்கின ஒரு வரைவு வெளிவர வேண்டும் வரும் என்று நாங்கள் எதிர்பார்க்கிறோம். ஏற்கனவே நிபுணர்களுடைய வரைவு ஒன்று இருக்கிறது. அந்த வரைவை வைத்து நாங்கள் 3 பகுதியினரும் திரும்பவும் பேசி இந்த 1 மாதத்துக்குள்ளே அதற்கான ஒரு இணக்கப்பாட்டோடு நாங்கள் வெளிவருவோம். அந்த வேளையிலே நாட்டிலே புதிய அரசியலமைப்பு ஒன்று உருவாக்குவதற்கான முயற்சி மக்கள் முன்பாக கொண்டு வரப்படும். ஸ்ரீலங்கா சுதந்திர கட்சி அரசாங்கத்தை விட்டு வெளியேறின பிறகு பாராளுமன்றத்திலே 3-2 பெரும்பான்மை இல்லை என்கின்ற ஒரு நிலை இருக்கிறது. ஆனால் ஸ்ரீலங்கா சுதந்திர கட்சியைச் சேர்ந்த பலர் 20-21 பேர் திரும்பவும் அரசாங்கத்திலே சேர வேண்டும் என்று கேட்டுக் கொண்டிருக்கிறார்கள். அவர்களிடத்திலே பாரிய மோதல்கள் தற்சமயம் ஏற்பட்டிருக்கிறது. அவர்களுடைய அலுவலகம் கூட மூடப்பட்டிருக்கிறதுக்கான காரணம் அதுதான். ஜனாதிபதி அதனை தடுத்திருந்தாலும் கூட அவருடைய தடையையும் மீறி சிலர் ஏற்கனவே வந்து சேர்ந்திருக்கிறார்கள். மற்றவர்களும் இந்த மாதத்துக்குள்ளே எப்படியாவது திரும்ப வருவார்கள் என்று நாங்கள் நம்புகிறோம். அப்படி வருவார்களாக இருந்தால் ஜனாதிபதியும் இதை திரும்ப ஒரு தேசிய அரசாங்கமாக மாற்றுகிற ஒரு செயற்பாட்டுக்குள்ளே வருவார் என்று நாங்கள் நம்புகிறோம். புதிய அரசியலமைப்பு உருவாக்குறதுக்கான சாத்தியம் இருக்கிற வரைக்கும் நாங்கள் அதற்காக முழு மூச்சோடு நாங்கள் பாடுபடுவோம். அப்படியாக 3-2 பெரும்பான்மை கிடைத்து அதனை நிறைவேற்றக்கூடியதாக இருந்தால் சர்வஜன வாக்கெடுப்புக்கு போகிற போது நான் ஏற்கனவே சொன்ன இந்த நல்லெண்ணம் அதிலே பெரிய ஒரு பங்கு வகிக்கும். முதற் பகுதியிலேயே நாங்கள் புதிய அரசியலமைப்பை உருவாக்குவதற்கான ஒரு பாரிய சந்தர்ப்பம் மீண்டும் எழுந்திருக்கிறது. அது இந்த குழப்பத்தின் ஊடாக புத்துயிர் பெற்றிருக்கிறது என்பது எங்களுடைய நிலைப்பாடு. අනුරුද්ධ ජයසිංහ මහතා අධ්‍යක්ෂණය කළ ගින්නෙන් උපන් සීතල චිත්‍රපටයේ මාධ්‍ය දර්ශනය පසුගියදා පැවැත්වුණා. රෝහණ විජේවීර මහතාගේ ජීවිත කතාව ආශ්‍රය නිර්මාණය කළ ගින්නෙන් උපන් සීතල චිත්‍රපටයේ මාධ්‍ය දර්ශනය පැවැත්වුණා. ඒ ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගණී සිනමා ශාලාවේදී. මේක ප්‍රජාතන්ත්‍රවාදයෙන් ඒකාධිපතිවාදයේ පරත්තන උපක්‍රමයක්.
අනුරුද්ධ ජයසිංහ මහතාගේ අධ්‍යක්ෂණයෙන් සහ චමත්කා පීරිස් මහත්මියගේ නිෂ්පාදනයෙන් මෙම චිත්‍රපටය නිර්මාණය කර තිබෙනවා. මෙම අවස්ථාව සඳහා දේශපාලකණීන් චිත්‍රපට අධ්‍යක්ෂවරුන්, රංගන ශිල්පීන් ශිල්පිනියන් සහ රෝහණ විජේවීර මහතාගේ පවුලේ සමාජිකයින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා. මං හිතන්නේ කලකට පස්සේ ඉතා සංවේදී චිත්‍රපටයක් මං දැක්කා. මට මේක විශේෂයි. මොකද මම විජය කීර සහෝදරයව හම්බ වෙලා තියෙනවා, දැකලා තියෙනවා. මං හිතන්නේ ඔහු සාර්ථක ලෙස මේක නිර්මාණය කළා තියෙනවා. රෝහණ විජේවීරන් පිළිබඳව කතාව ආනකොට ත්‍රස්තවාදය, ම්ලේච්ඡත්වය, මනුෂ්‍ය ඝාතන වගේ දේවල් වචන එක්ක අපිට ආහන්න වෙච්ච මේ චරිතය ඊට වඩා ඔබට ගිය දේශපාලන වශයෙන් වැදගත් වෙන සංවේදී මිනිස්සෙක් චරිතයක් හැටියට අපිට කියවන්නට ලැබෙන අවස්ථාවක්. මං හිතනවා අනුරුද්ධ මේ කතාව මුල සිට අග දක්වාම ඉතාම ලස්සනට අවංකව මෙහි තියෙන මනුෂ්‍යත්වය තමයි ඉස්මතු කරලා තියෙන්නේ. මම හිතනවා මේ ඉතිහාස කතාව දැනට ගොඩක් දෙනෙක් දන්නවා. නමුත් යම් යම් අවසාන කාලේ යම් යම් තොරතුරු මාධ්‍යෙන් වසන් වෙලා තිබ්බා ජනතාවගේ. අධ්‍යක්ෂතුමා මං හිතනවා ලොකු වෑයමක් දරලා ඒ කරුණු මතු කරගෙන තියෙනවා. ගොඩක් සත්‍ය කරුණු සියල්ල මතු කරගෙන තියෙනවා. ඉතින් ප්‍රධාන වශයෙන් උත්සාහ කරේ මම විජේවීරගේ පුතා කියන තැන ඉඳන් බලන්නේ නැතුව එතනින් එළියට ගිහිල්ලා බලන්න. රෝහණ විජේවීර කියන චරිතය කෙනෙක්ට වීරයෙක්, කෙනෙක්ට දුෂ්ටයෙක්. හිතන්නේ මම විජේවීරගේ පුතා හැරිට ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන එක සාධාරණයි. මොකද ඒක දේශපාලන චරිතයක්. ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ ඉතිහාසයක් සහ එහි නිර්මාතෘ රෝහණ විජේවීර සහෝදරයා සම්බන්ධ ඉතිහාසයක් මම හිතන්නේ නිර්මාණය කිරීමම අභියෝගාත්මකයි. අනුරුද්ධ ජයසිංහ මහතා ප්‍රමුඛ මේ කණ්ඩායම ඒ අභියෝගයට සාර්ථකව මුහුණ දීලා තියෙනවා කියලා මම පේනවා. 1980 දශකයේ ඇතරම අපිට ජීවිතයේ තිබුණේ දැන් කාලේ තරුණට වගේ අවස්ථාවක් නෙමෙයි. ඇතරම ඊට වඩා වෙන කැරලිකාරී තත්ත්වයක් තමයි රට පුරා තිබුණේ. ඒතොර ඒකට සම්බන්ධ වෙච්ච දේශපාලනයක් තිබුණා. අපි මේ දේශපාලන යම් ආකාරයක ක්‍රියාකාරකම්වල සම්බන්ධ වුණා. අවසානයේදී කෙසේ හෝ මේ පිළිබඳව චිත්‍රපටයක් කරන්න ඕනේ. මොකද තරුණයෝ 60,000 මැරුණා. ඒ සියලුම නායකයෝ ඝාතනය වුණා. ඒ රටේ ඇති වෙච්ච ඒ තරුණ පිපිදීම සම්පූර්ණයෙන් මර්ධනය කරලා දැම්මා. නමුත් ඒක මුල් කරගෙන සිනමා කෘතියක් නිර්මාණය නොවීම මේ රටේ මම හිතනවා සිනමා කර්මාන්තයේ අඩුපාඩුවක්. ඒ අඩුපාඩුව සපුරන්න ඕනේ කියන හැඟීම මගේ හිත තුළ දශක දෙකහමාරක් විතර කැරකි තිබිලා මේ තමයි ඒක ඉෂ්ට වෙච්ච අවස්ථාව. සංචාරක කේන්ද්‍රස්ථානයක් වන බණ්ඩාරවෙල ඇල්ල ප්‍රදේශයේ පවතින කසල ගැටලුව හේතුවෙන් ප්‍රදේශවාසීන් මෙන්ම සංචාරකීන්ද පත්ව ඇති අසීරුතාවය පිළිබඳවයි මේ අනාවරණය. බණ්ඩාරවෙල ඇල්ල නගරයේ කසල ගැටලුව මේ වන විට උග්‍ර තත්වයට පත්ව ඇති බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා. බණ්ඩාරවෙල වැල්ලවාය ප්‍රධාන මාර්ගයට ආසන්නයේ කිතල් ඇල්ල මාර්ගය අසල මෙම කසල ගොඩගසා තිබෙන අතර ප්‍රදේශය පුරා දැඩි දුර්ගන්ධයක් පවතින බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. ගවයන්, සුනකීන්, ඌරන් වැනි සතුන් මෙම කසල ආහාරයට ගැනීම සඳහා පැමිණීමෙන් සංචාරකින්ද දැඩි අපහසුතාවයකට පත්ව තිබෙනවා. ලෝකෙම ප්‍රසිද්ධ නගරයක් බවට පත් වුණේ වැඩිම ඔක්සිජන් ප්‍රතිශතයක් තියෙන නගරයක් ප්‍රදේශයක් කියලා මේ ප්‍රදේශය ප්‍රසිද්ධ විචේ. මේක මේ ප්‍රදේශයේ ජනතාව ගොඩනගාගත්ත සංචාර කර්මාන්තයක් කියලා. අද වෙනකොට මේක ඇත්තටම මේක අද උණුවලක් බවට පරිවර්තනය වෙලා. ලෝකේ ඉන්නේ හැම සංචාරයකින් මේ ඇල්ලට එනවා. ඇල්ලට ඇවිල්ලා ඉවරලා මේකේ ගඳ ඌල ගන්න බැරුව ඉන්න බැරුව වෙන තැන්වලට යනවා. ඇල්ල තුල පස්සේ ලොකුම ප්‍රශ්නයක් ඇති වෙන මේක සංචාර පුරවරයක්. සංචාර පුරවරයෙන් මිහුට යන්න බෑ ගඳස්සාර. මම මේ දැන් පෙන්වෙත් මේ කුණුකොඩ ගෙනියන්නේ නැහැ ප්‍රාදේශ සභාවෙන්. ඒගොල්ලන්ට ගෙනියන්න තරක් නැහැ කියලා. මේ අතර හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාව මගින් මින්නේරිය රත්මලී ප්‍රදේශයට බැහැර කරනු ලබන කසල හේතුවෙන් ප්‍රදේශවාසීන් දැඩි අසීරුතාවයකට මුහුණ දී සිටිනවා. 2013 වසරේ සිට මේ දක්වා වසර 5ක් මෙලෙස කසල බැහැර කිරීම හේතුවෙන් රත්මලී, මහරත්මලී, රොට්ටවැව ආදී ගම්මානවල ජනතාව දැඩි ලෙස සෞඛ්‍ය තර්ජනයකට මුහුණ දෙන බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. කවුටුල්ල රක්ෂිතයේ සිට පැමිණෙන වන අලීන් මෙම කසල ආහාරයට ගැනීමට පුරුදු වී සිටීම හේතුවෙන් වන අලීන්ගෙන්ද ගම්වාසීන්ගේ වගාවන්ට මෙන්ම ජීවිතවලටද දැඩි තර්ජන එල්ල වී තිබෙනවා. Yeah.
උදැසන පුවත් විකාශය අවසන්. තවත් උණුසුම් පුවත් දැන ගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක එකේ සිංහල වෙබ් අඩවිය www.siyathanews.lk අපගේ වෙබ් අඩවියට. ජනිත හමුවෙමු මධ්‍යහන පුවත් විකාශය අවසන්. ඔබට සුබරාත්‍රි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.